හා යාලුවනි සික්කාා යුටිපිෂන්ල්ලයට වැලව ආදරනයෙන් පිල්ිගන්නවා. අද විඩිය යමි කතා කරන්නට යන්නේ කොරෝණ වෛරැසක ලෝකයට පැවැණිය උල්කාවක් නිසා දෙයන්නයි. අපි විඩියෝගරි ගිහිල්ලා ඒගන කතා කරු. මුලිමපව සප්්‍රයිප් කරන්න ලයි් කරන්න වීඩියෝ ගෙන ඔයලා හිතුන්ද කෙමෙන් කරන්න. කොමවි 19 රෝකේට මුල්ලු කොරෝණ වෛරසේ පිටසක් කලින් පැමිණියන්ත. මේ ොහොතේ ඉමහාත් කතා පාට ලක්වී ඇති ප්‍රකාසේ සිදු කරන්නේ එතෙක්මැතෙක් ශී ලංකාදරණී දලයට ඉමහත් අභිමානයක් වු තාරකා විද්‍යාත්ය ලෙස හනුන්වා දයාකි විද්‍යාතාාරක ජීව විද්‍යාමෙන්ම ගනිතය පිළිබඳු මහාචාරයෙකු වෙන චන්න්න වික්කමසි මහාචාරය චන්්‍රා වික්කම සිං්ඥන්සා ආචාරය ්‍රෙට් හීල් නොත්තන ලෝකයේ පැම්පසියා වාදය ලෝවට දායාද කළ අතර ජීවේ විශ්වය පුරා ඇති සංගටකයක් බවට එින් ඔවුන් පෙන්වාදී ඇ. විද්‍යා වෙනුවෙන් කෙරනලද අපරිමිත මෙහියන් වෙනුවෙන් මහාචාරය වික්කම සිංහන්න්නසා ආචාරය ප්‍රටන් හොල්ට එද්දාස් නමසය අසූහය ජාතින්දර බ්‍රක්් හැමල් රන්සම්මානය පිරිනැමණී එමගින් එද්දාස් නමසය අනුහය වසරේදී ආතසි ක්ලාක් හා එක්ව ජාතින්තර සමදින්ගේ තාග්‍ය දිනාගැනීමට ශූශේෂය ජපන් සෝක විවවිද්‍යා ග්‍රෞවරණීය, ආචාරය පදිවද්ද පුද ලබා ඇති මහාචාරය චන්ද්‍රාවික්කම සිං්ඥාන් ශ්‍රීරංගාවය පේරාධනය විශ්වවිද්‍යාලය හා රුණු විශවවිද්‍යා ග්‍රෞරණීය, මහාචාරයකු විසද සේවය කරයි. මේ වෙනමිට එක්සත්්ජාතිීන්ගේ පකින් හැම් තාරකා විද්‍යා අන්සේ, අධ්‍යක්ෂගවරයා වෙන ඔහු ශීලංකාවේ සර්ජෝන් කොතලාවල විස්්වවිද්‍යාලය මහනුවර මූලික අධ්‍යාපන ආයතනේ බ්‍රව්ණණීය මහාචාරයකු ලෙස සේවේ කරයි. පැම්පසි අවාදය මගින් ජීවේ ආරම්භයට අභියෝගයකට ලක් කරති වෙනවා. විශ්වයපුරා ජෛවසාධක පැවති හැකි බවත් මෙම පැම්පසි අවාදය මගින් පෙන්වා දෙනවා. විශේෂයෙන්ම වල්ගාතරු මගින් පුත්තිවීමටට ජීවේ සාධක ඇතිවන්නට ඇති බවට පෙබන ශාස්්‍රි ලැබී තිබෙනවා. වල්ගාතරුවක ගොඩ වැැස්සූ ප්‍රෂ්ඨා යානාව මකින් ලබාගත් ජයිව පැට්ටීරිය තොරතුරමගින් හස්්‍යාවේ ගගන විද්‍යානය විසින් අභ්‍යවකාශේදී සොයාගත් සජීවිී සුග්්‍ර ජීවින් ආදී බොහෝ තුරතුරමගින් මෙ සිද්ධාන්දය සනාත වෙනවා. නූතන සොයාගැනීම් අනුව ශීරපතයේ මන්දාගනීන පමණ පුෘත්ථවිය වැනි ග්‍රහලෝක මිලියන සීියඟෙන වඩා තිබෙන බවත් සොයාගෙන තිබෙනවා. අපගේමිහිතලයේ මත ජයිවසාධක ඇත්තේ යම් සේද. එල සේම අනන්ත විශ්ෂයේ ජයිවසාධක විස්සිරී තිබෙන බව මොහු පවසනවා. මානමයා මෙන්ම බුද්ධිමත් වූ ජීවිීන් පමණක් නොම මානවැට වඩා බුද්තිමත් ජීවිීන් කොට්ටාසේද, විශ්ෂය ජීවත්වෙන බව මොහන්ගේ මතගැයි. වෛරස හා බැට්ටීරියා පිශ්ෂය සිට පැමිණි නොය රෝගහා පසංගත ඇති කරන බවට ඔබ ප්‍රබලනිශ ප්‍රකාස කරනවා මේ බ්‍රග්්‍රහ කරන්නේ කසේද. යනමින් චන්ඩරත්ඥ්‍යන්ගෙන් ඇසූවිට ඔහු පවසා ඇත්තේ. බොහෝවිට සිතන්නේ මිහිතලය මට වූ පැට්ටීරියා වෛරෙස් මගින් මෙම වසංගත තත්ත්ව ඇත්තියෙන බවයි. නමුත් වල්ගාතරුවාදිය මගින් මිහිතලීට ආගන්තුක වෙන බැට්ටීරයා වරස්සාදියද පැමිණි හැකි. මෙං මසර දෙදස්හාරසියකට ප්‍රතම ඇතෑස්නුවර මහාමාරයා රෝග වසංගතය මෙන්ම ඉන් පසු ඇතිවූ මහාමාරයා වසංගත තත්වද ඊට නිදදුසනස් අපපේනවා. මාසමඟ එක්ක කටයුතු කෙන්න්න පැටිසක්ති කරනවේද පිළිබඳව මහාචාරය එඩඩුවට් ස්ටීල් මහතා මෙම කොවිත්ධහන මේ වෛරසේ ජාන විශ්ලේෂණය පිළිබඳව මාස්ස දෙකට අධිකකාලයක් පරිීක්්ෂණ සිදු කළා. එම අතිසය සංකීන්න පරීක්ෂණවලට අනුව මෙම වෛරසේ වවුලන්ගෙන් හෝ ඊට අත්තර මැඳ විෙනත් සත්්‍යයකුගෙන් මිනිසාට සම්පලේෂණය නොමටව පැහැදිලි වුණා. එම වෛරසේ මූලාරම්භය විනිශෂය ඇත්තේ, චීන වූහාන් අගරේදය. චීනේ වූහාන් අඟරයට දෙදස් දහනවේ උත්තෝම්වර්මාසේදී ඉතා විශාල උල්කාපාස ඇ පදිතවී තිබෙනවා. මා විිනිශ්චයකෙන් අයුරෙන් මෙම වෛරසේ වයිගෝලේට මුදාහරී ඇත්තේ ඉන්පසුවයි. වෛරසේ දූමගේතුවක් මඟින් ඇති වූ උල්කාපාතයකින් වූහාහි වයිගෝලේට මුදාහරෙන්න්නට ඇතැයි අනතුරුව සුළඟ මඟින්. ඉරානයේ ඉතාලිය ඇතුළු යුරෝපිය කලාපයන්ට හා අනිකු පෙදේශයන්ට වර්ධනය වන්නට ඇතයි ඉහළවායි ගෝලයේ සිට ක්‍රමිකව එය පෘතිවිය පුරා විසිරී යන්න ඇතයි මහාච්චාර්ය චන්ද්‍රා ලක්කම සිංහන්ගේ මතයයි. මෙවැනි වීඩියෝ තිනපතා බැලීමට අපේ චැනල්ල එක සප්රයිප් කරන්න වීඩියෝයට ලයික් කරන්න කැමැන් කරන්න ඔයාගේ ආදුවන්ඩක් බලන්න විඩියකශෂය කරන්න.